Welcome to Young Asia Television. ඉදිරිපත් කිරීම ජාතික විද්‍යා පදනම. ජාතික විද්‍යා පදනම සමග එක් විදිරිපත් කරන මිහිමඩල වැඩසටහනට ඔබ හැමදෙනෙක්ම බොහොමත් ආදරෙන් පිළිගන්නවා. අපි ජීවත් වන පෘථුවිය අපේ මන්දාකිණියේ තියෙන අනික් ග්‍රහලෝකත් එක්ක බැලුවාම ඒකට සාපේක්ෂව ගත්තම පොඩක් පුංචි වුණත් ඉතමත් වැදගත් තැනක් ගන්නවා. ඇයි එහෙම වෙන්නේ? අපේ ග්‍රහලෝකයේ ගහකොළ, සතා සීපාවා, කාන්තාර, ග්ලැසියර්, හිම මේ වගේ බොහෝ දේවල් වගේම බුද්ධිමත් මිනිස් ජීවීන් දක්නට ලැබෙනවා. ඉතින් මේ ආකාරයේ බුද්ධිමත් මිනිස් ජීවීන් ඉන්න එකම ග්‍රහලෝකයේ වශයෙන් දැනට සොයාගෙන තියෙන්නේ අපේ මේ මිහි මඩල. අපේ පෘථිවියේ ඉතිහාසය ගැන හොයාගෙන යනකොට පහුගිය අවුරුදු 6000 ඇරුණහම එතනින් එහාට තියෙන තොරතුරු ටිකක් අපහැදිලි. විද්‍යාඥයින් විශ්වාස කරන අන්දමට අප මිහිතලයේ සම්භවයේ සිදුුනේ මීට වසර බිලියන 4000කට පමණ පෙරයි. ඉයෝසීන යුගයේ වානරයන්ගේ සම්භවය සිදු වූ අතර මානව පරපුරේ ආරම්භයට පදනම් වැටුණු යුගය ලෙස හැඳින්විය හැක්කේ ඔලිගොසීන යුගයයි. ඉන්පසු විවිධ යුග පසු කරමින් කාලය ගෙවී ගියා. හෙලෝසීන යුගය නූතන මිනිසාගේ යුගය වශයෙන් හඳුන්වා දී හැකියි. නූතන මිනිසාගේ යුගය ආරම්භයේ සිට ක්‍රමක්‍රමයෙන් මිනිසා විවිධ උපකරණ දියුණු කරන්නට පටන් ගත්තා. මේ අද දවසේ අපේ වැඩසටහන් පෙළ ගැස්ම ජාතික විද්‍යා පදනම පර්යේෂණ ආධාර පාසල් ව්‍යාපෘති අනාගත අරමුණු. අපේ ලෝකයේ ඉතිහාසය ගැන කතා කරනකොට ඒක විවිධ යුගවලට බෙදලා කතා කරන්න අපි පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ගල් යුගය, දඩයම් යුගය, එඬර යුගය වගේ විවිධ යුග පහු කරමින් ඉදිරියට ඇවිල්ලා අපි ගොවි යුගයට ආවා. ගොවි යුගයට ආවට පස්සේ මිනිසුන්ගේ ජීවිතවල ලොකු විපර්යාසයක් ඇති වුණා. සමාජ ජීවිතයේ වගේම පවුල් ජීවිත තුලත් මේ විපර්යාසය, මේ වර්ධනය අපිට දැක ගන්නට පුළුවන්. ගොවි යුගය තුලදී පොළව හැරීම සඳහා මුලින්ම ලීස්කෝප්පයක් භාවිත කළ මිනිසා කල්යත්ම නගුල නිර්මාණය කළා. එම නගුල වටා එයට අනන්‍ය සංස්කෘතියක් බිහි වුණා. ඉන්පසු මිනිසාගේ දියුණුවේ විප්ලවීය වෙනස්කම් ඇති කළ ලීවරය, රෝලරය, රෝදය පශ්චාත් යුගවල ඔහු කළ නිර්මාණවල මූලික පදනම වුණා. මෙම සියල්ල අපට පෙන්වා දෙන්නේ මිනිසා අත්පත් කරගත් තාක්ෂණික දියුණුවයි. එදා ඉඳන් අද දක්වා මිනිසා අති විශාල දියුණුවක් ලබලා තියෙනවා. කාලමානේ හොයාගත්තා. ගම් නගර බිහි කළා. නීති රීති සිරිත් විරිත් පද්ධතියක් ඇති වුණා. මිනිස්සු ක්‍රමක්‍රමයෙන් බොහොම සංවිධානාත්මක ගමනක් යන්නට පටන් ගත්තා. ඊට පස්සේ විද්‍යාව තාක්ෂණයේ පදනම බවට පත්වීමත් එක්කම කාර්මික විප්ලවය ඇති වෙලා ලෝකය අධි තාක්ෂණික යුගයකට පිවිසුණා. නිරන්තරයෙන්ම අලුත් දේවල් සොයා යාමේ පිපාසයකින් පෙළුණ මිනිසා ලෝකය වෙනස් කළ සොයා ගැනීම් රාශියක් ලෝට දායාද කළා. කාර්මික විප්ලවයත් සමග මිනිස් සොයා ගැනීම් වඩාත් සංවිධානාත්මක ස්වභාවයක් ගත් අතර ලෝක යුද්ධ මෙන්ම විවිධ සීතල යුද තත්ත්වයන් මෙම සොයා ගැනීම් වඩාත් වේගවත් කළා.
ලෝකයේ විවිධ රටවල රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේද මේ පරීක්ෂණ සඳහා නොමදව අනුග්‍රහය ලබා දුන්නේ රටක පැවැත්ම සඳහා එය ඊතරම්ම වැදගත් වූ නිසයි. එතෙන් සිට ලෝකයේ විවිධ රටවල් විද්‍යාව හා තාක්ෂණය දියුණු කරන්නට ප්‍රමුඛත්වයක් ලබා දුන්නා. ඒ අනුව විවිධ අලුත් නිෂ්පාදන ලෝකයට දායාද කළා. ලෝකයේ රටවල් බලවත් ජාතීන් බවට පත්වෙන්නට පටන් ගත්තා මේ විවිධ නිෂ්පාදන බිහි කිරීම හා විද්‍යාව හා තාක්ෂණය දියුණු කිරීම හරහා. හැබැයි තවමත් අපේ රටේ මෙම විද්‍යාව හා තාක්ෂණය දියුණු කරන්නට නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන ආකාරයක් දක්නට නොලැබුණත් යම්කිසි රාජ්‍ය මැදිහත්වීමක් දක්නට ලැබෙනවා. ශ්‍රී ලංකාව තුල කෙරෙන පරීක්ෂණ සහ නව නිපැයුම් සඳහා අනුග්‍රහය ලබා දෙන මූලික රාජ්‍ය ආයතනයේ වන්නේ ජාතික විද්‍යා පදනමයි. මේ ආරම්භ වුණේ 1994 වර්ෂයේ අංක 11 දරන විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනත මගින් වන අතර මේ එතෙක් පැවති ස්වභාවික සම්පත් බල ශක්ති සහ විද්‍යා අධිකාරී අනුප්‍රාප්තිකයා ලෙස හඳුන්වා දිය හැකියි. මෙහි ආරම්භය 1968 දී සිදු වූ අතර එය ජාතික විද්‍යා කවුන්සිලයේ නමින් හැඳින්වුවා. විටින් විට විවිධ වෙනස්කම් වලට භාජනය වුවත් විද්‍යාවේ දියුණුවට සුවිශේෂී දායකත්වයක් සපයන ආයතනයක් ලෙස ජාතික විද්‍යා පදනම හඳුන්වා දීමට පුළුවන්. විද්‍යා පදනම රජයේ ආයතනයක්. විද්‍යා හා තාක්ෂණ සංවර්ධන පනත මගින් ඇති කරපු ස්ථාපිත කරපු ආයතනයක් මේක. මේකදී අපිට පැවරිලා තියෙන රාජකාරිය තමයි විද්‍යාවත් තාක්ෂණයත් අපේ රටේ සංවර්ධනයටත් අපේ මහජනතාවගේ සුභසිද්ධියටත් යොමු කරන්න. රටට නැව දැනුම ඇති කරන එක අපිට යෝග්‍ය දැනුම ඇති කරන්න අපිට පර්යේෂණ කරන්න සිද්ධ වෙනවා. ඒ පර්යේෂණ කරන්න විශේෂයෙන් පුහුණු වෙච්ච කණ්ඩායම අප රටේ ඉන්නවා. එච්චර වැඩි දෙනෙක් නැහැ 5000 ගානක් විතර. ඒ කච්චය දිරිගන්නලා නොඑක් විදිහ ආධාර දීලා මුල්‍ය ආධාර පවා දීලා අපි පර්යේෂණ කරන්න යොමු කරනවා. ඉහතින් සඳහන් කළ සියලුම කටයුතු ක්‍රියාත්මක කරවීම අංශ කිහිපයක් යටතේම සිදුවනවා. පර්යේෂණ අංශය ශ්‍රී ලාංකික ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා අවශ්‍ය විද්‍යාත්මක පරීක්ෂණ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම මෙහි අරමුණයි. මෙය අංශ කිහිපයක් යටතේ ක්‍රියාත්මකයි. තේමා මූලික පරීක්ෂණ ව්‍යාපෘති, පරීක්ෂණ ප්‍රධාන වැඩසටහන, පරීක්ෂණ ශිෂ්‍යත්ව, පරීක්ෂණ අධිශිෂ්‍යත්ව, උපකරණ ප්‍රදාන, අමතර කොටස් ප්‍රදාන, ජාතික විද්‍යා පදනමෙන් පරීක්ෂණ ප්‍රදාන ලබා ගන්නා විද්‍යාඥයින් සඳහා NSF කුසලතා සම්මාන පිරිනැමීම. තාක්ෂණිකාංශය රට තුල තාක්ෂණය දියුණු කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සමාජයට සහ කර්මාන්තවලට අවශ්‍ය සහයෝගය ලබා දීමේ යාන්ත්‍රණයක් සකස් කිරීම නව තාක්ෂණික සොයා ගැනීම් ප්‍රචලිත කිරීම සඳහා කටයුතු කිරීම පරීක්ෂණ මගින් ජනිත වන දැනුම තාක්ෂණයේ බවට පරිවර්තනය කිරීම නව තාක්ෂණ පෙරදැක්ම සහ තවත් දේ මේ අංශය මගින් සම්බන්ධීකරණය කරනවා. නව තාක්ෂණය පිළිබඳ තොරතුරු සෙවීමේ මධ්‍යස්ථානය තාක්ෂණ පැවරුම් ඒකකය යටතේ මේ සියල්ල ක්‍රියාත්මකයි. විද්‍යාව ප්‍රචලිත කරවීමේ අංශය විද්‍යාව සැමට මෙය මෙම අංශයේ උද්ෘත පාඨයයි. ජනතාවට එදිනෙදා ජීවිතයේ වැඩ කටයුතු සඳහා අවශ්‍ය විද්‍යා හා තාක්ෂණික දැනුම ලබා දී එමගින් ඔවුන්ගේ ජීවන මට්ටම නංවාලීම හා ආර්ථික සංවර්ධනය කරා යොමු කරවීම අරමුණු වන අතර ඒ සඳහා විවිධ සම්මන්ත්‍රණ, පුහුණු වැඩමුළු, රූපවාහිනී වැඩසටහන් ඇතුළු විවිධ ක්‍රියාකාරකම් රාශියක් මෙහෙවනු ලබනවා. පාසල් තුල විද්‍යා සමාජ පිහිටුවීම, විද්‍යා පොතපත පළ කිරීම, විද්‍යා ලේඛකයන්ගේ සංනිවේදන හැකියාවන් වර්ධනය කිරීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සහ ලෝක විද්‍යා දිනය සැමරීම වැනි වැඩකටයුතු රාශියක් මෙයට ඇතුළත් වෙනවා.
මෙයට අමතරව මිහි මණ්ඩල නමින් රූපවාහිනී වැඩසටහන් මාලාවක් නිෂ්පාදනය කිරීමද මෑතකදී ආරම්භ වුණා. ජාත්‍යන්තර සම්බන්ධතා අංශය විවිධ රටවල් සහ ශ්‍රී ලංකාවේ සිටින විද්‍යාඥයින් විද්‍යා සංගම් සමග තොරතුරු හුවමාරු කිරීමට ධෛර්යමත් කිරීම ශ්‍රී ලාංකික විද්‍යාඥයින් විවිධ විදේශ සම්මුළු සම්මන්ත්‍රණවලට සහභාගී වීම සඳහා පහසුකම් සැපයීම වැනි ජාත්‍යන්තර සම්බන්ධීකරණ කටයුතු සියල්ලම පාහේ මෙම අංශය මගින් ක්‍රියාත්මක කරනවා. අන්තර්ජාතික විද්‍යා සභාව ජාන ඉංජිනේරු සහ ජෛව තාක්ෂණයේ පිළිබඳ අන්තර්ජාතික කේන්ද්‍රය විද්‍යාව පිළිබඳ යුනෙස්කෝ ජාතික කොමිසම සෙවන ලෝක විද්‍යායතනය වැනි නොයෙකුත් ආයතන අතර සම්බන්ධතාවය මනාව පවත්වා ගැනීමත් ඊට අමතරව යුනෙස්කෝ ආයතනය හා සම්බන්ධ මිනිසා සහ ජෛව ගෝල ජාතික කමිටුවේ කේන්ද්‍රය ලෙසත් ජාතික විද්‍යා පදනමේ දකුණු ආසියානු වෙරළබඩ කලාප ව්‍යාපෘතියේ භූමිසාගර අන්තර් ක්‍රියාකාරීත්වයන් පිළිබඳ වැඩසටහන මෙහෙවීමද මෙම අංශයේ මගින් සිදු වෙනවා. විද්‍යා ප්‍රතිපත්ති පර්යේෂණාංශය මෙම අංශයේ මගින් විද්‍යා හා තාක්ෂණික කළමනාකරණ හා තොරතුරු පිළිබඳ දත්ත ගබඩාවක් පවත්වාගෙන යන අතර විද්‍යා හා තාක්ෂණ දත්ත රැස්කිරීම විශ්ලේෂණය කිරීම සහ රටේ විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා අවශ්‍ය පර්යේෂණ කටයුතු කිරීම මේ අංශයේ මගින් සිදු කරනු ලබනවා. ජාතික විද්‍යා පදනමේ ලියාපදිංචි වීම හරහා විශාල වරප්‍රසාද රාශියක් ලබා ගැනීමේ අවස්ථාව විද්‍යාඥයන්ට හිමිවනවා. ඊට අමතරව වර්තමානයේ පවතින අවශ්‍යතාවයන් හඳුනාගෙන ඒට අදාළ පර්යේෂණ පැවැත්වීමේ කටයුතුද මෙම අංශය මගින් ක්‍රියාත්මක කරනු ලබනවා. ජාතික විද්‍යා පුස්තකාලය හා සම්පත් මධ්‍යස්ථානය මෙම අංශය විද්‍යා හා තාක්ෂණ තොරතුරු රට පුරා බෙදා හරිනු ලබන මූලික කේන්ද්‍රය ලෙස ක්‍රියාත්මක වනවා. මේ පිහිටුවීමේ අරමුණ වුණේ විද්‍යාඥයින්ට අවශ්‍ය විද්‍යා හා තාක්ෂණ පිළිබඳ තොරතුරු ලබා දීමයි. මේ අනුව ජාතික මට්ටමේ තොරතුරු ගබඩා කිහිපයක්ම මෙම මධ්‍යස්ථානයේ මගින් පවත්වාගෙන යනවා. ඊට අමතරව විදේශීය දත්ත ගබඩා පරිහරණය කිරීමේ අවස්ථාවද සලසා දී තිබෙනවා. ලංකාවේ නොමැති විවිධ ලේඛන සහ තොරතුරු වෙනත් විදේශීය පුස්තකාල සහ ආයතනවලින් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමද මේ මධ්‍යස්ථානයේ මගින් සිදු වෙනවා. ජාතික විද්‍යා පදනමේ යටතේ ක්‍රියාත්මක ඉහත සියලු අංශයන් පිළිබඳ වැඩිදුර තොරතුරු 0.11 26 9.6 7.7.1 සිට 3 දක්වා දුරකථන අංකයන්ගෙන් හෝ අන්තර්ජාලයේ www.nsf.ac.lk වෙබ් අඩවිය පිරික්සීමෙන් ලබා ගන්නට පුළුවන්. කරනවා කියලා කිව්වට මදි. කරපු දේවල් පෙන්නුවොත් තමයි අපිට ඒවා සහතිකින්ම විශ්වාස කරන්න පුළුවන් වෙන්නේ. එනිසා අපි දැන් බලමු පාසල් මට්ටමින් ක්‍රියාත්මක වුණු එවන් වැඩපිළිවෙලක් පිළිබඳ. ජාතික විද්‍යා පදනමේ අනුග්‍රහයෙන් මේ වන විට පාසල් මට්ටමින් වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක වෙනවා. ජාතික විද්‍යා පදනමට උවමනාවක් තියෙනවා ගමට විද්‍යාව ගෙන යන්න. ඉතින් මම හිතනවා මේ විද්‍යාව ගමට ගෙන යාම සඳහා ගමේ ජනතාවට ගෙනියන්න පාලමක් සකස් වෙන්න ඕන කියලා. අන්නේ පාලම් විය යුත්තේ අර්ථ නිරූපණයෙන්ම ජාතික විද්‍යා පදනම වෙන්න ඕනේ. ඔබගේ පාසලත් විද්‍යා ක්ෂේත්‍රයේ සම්බන්ධව කටයුතු කිරීමට විශේෂ උනන්දුවක් දක්වනවා නම් දුරකථන අංක 0.112 6.75 0.17 අංකයේ ඔස්සේ ජාතික විද්‍යා පදනම අමතා වැඩි විස්තර ලබා ගන්න. විද්‍යාඥයන් විසින් විවිධ පර්යේෂණයන් කරනවා. ඉතින් ඒවායින් රටට කොතරම් දුරට වැදගත් වෙනවාද කියලා සලකලා බලලා ඒ සඳහා ඉදිරියට කරගෙන යාමට අවශ්‍ය ආධාර හා උපකාර ලබා දීමටත් ජාතික විද්‍යා පදනමේ පර්යේෂණාංශය කටයුතු කරනවා. පර්යේෂණ සඳහා මුදල් ලබාගත් විද්‍යාඥ දේවිකා ඩී කොස්තා මහත්මිය තම කටයුතු මේ වන විට සාර්ථකව දිම කොට තිබෙනවා.
ජාතික විද්‍යා පදනමෙන් මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා කෙසෙල්වල පසුවස්සනු කාලයේදී වැළඳෙන රෝග මර්ධනය කිරීමට ජෛව විද්‍යාත්මක ක්‍රමයක තියෙන විභවය නිර්ණය කිරීම තමයි මේ පර්යේෂණයේ මූලික අරමුණ. මෙම රෝග මර්ධනය කිරීමට බහුලව පාවිච්චි කරන්නේ දිලිර නාශක භාවිතය. දිලිර නාශක භාවිතයෙන් සිදුවන පරිසරයට සිදුවන අවැඩත් ඒවා පාවිච්චි කරන්නන්ට සිදුවන අයහපත් ප්‍රතිඵලත් සැලකීමට භාජනය කරගෙන අපි විකල්ප මාර්ගයක් වශයෙන් ජෛව විද්‍යාත්මක ක්‍රමයක් මගින් මේ රෝග මර්ධනය කළ හැකිද කියන වග සොයා බැලුවා. ජෛව විද්‍යාත්මක ක්‍රමයක් කියලා අපි කියන්නේ යම්කිසි ජීවියෙකුගේ වර්ධනය හෝ විකසනය නිෂේධ කිරීමට තවත් ජීවියෙක් ඍජු හෝ වක්‍රාකාරයකින් ප්‍රයෝජනයට ගැනීම. විද්‍යාගාර පරීක්ෂණ වලින් පෙන්නුම් වුණා බැක්ටීරියා විශේෂ 32ක් මගින් මෙම කෙසෙල් වලට පසුවස්වනු රෝග සාධන ව්‍යාධි ජනකයින්ව මර්ධනය කිරීමේ හැකියාවක් පවතින බව. ඒ අනුව අපි ස්වභාවිකව කෙසෙල් ලෙල්ල මතම සිටින ජීවීන් තුලින් මේ රෝග ඇතිකරන ව්‍යාධි ජනකයින් මර්ධනය කිරීමට තියෙන හැකියාව සොයා බලාගෙන ඒ අනුව සාර්ථක ලෙස මේ රෝග මර්ධනය කරන්න පුළුවන් බැක්ටීරියා විශේෂ 4ක් සොයාගෙන තියෙනවා. එම බැක්ටීරියා විශේෂ 4ෙන් අපිට කෙසෙල් වල පසුවස්වනු කාලයේදී ඇතිවන ඇන්ත්‍රැක්නෝස් රෝගය, කෙසෙල් වල වහල්ල කුණුවීම, ගෙඩියේ අග කුණුවීම, ඒ වගේ රෝග 70%කින් පමණ අඩු කිරීමට ඇති හැකියාවක් පෙන්නුම් කරනවා. එහිදී සෙන්ටිග්‍රේඩ් අංශක 50 රත් කරන ලද වතුරේ මිනිත්තු 3ක් ගිල්වා තබන ලද කෙසෙල් ගෙඩි ඉන් අනතුරුව මේ බැක්ටීරියා ද්‍රාවණයේ මිනිත්තු 5ක් ගිල්වා තැබීමෙන් මේ රෝග 3 වර්ගයේම 90%කින් පමණ මර්ධනය කරගන්න පුළුවන් බව අපට පෙනී ගියා. ලෝක ඉතිහාසයේ දිහා බැලුවාම අපිට පැහැදිලි වෙන කාරණාවක් තමයි අපි කැමති වුණත් අකමැති වුණත් යුද්ධයක් පවතින වටාපිටාවක තාක්ෂණය බොහොම වේගයෙන් දියුණු වන බව. හැබැයි අපේ රටේ ඒක හිම සිද්ධ වුණේ නැහැ. නමුත් යම් යම් උත්සාහයන් දියත් වුණු ආකාරය අපිට දැක ගන්නට තියෙනවා. මම 2003 ජූනි මාසේ තමයි ලංකාවට පැමිණියේ. එතන ඉඳලා මම හිතන්නේ ඔක්තෝබර් දෙසැම්බර් විතර ගියා ජාතික විද්‍යාපදනමෙන් මට පළවෙනි ප්‍රතිපාදන ලැබෙනකන්. දෙසැම්බර් මාසෙ ඉඳලා ඒ කියන්නේ 2004 මුල් භාගයේ ඉඳලා තමයි මේ පරීක්ෂණ කරේ. 2005 මැද භාගයේ වෙනකොට අපි ඉවර කරා. ඕනම සිවිල් යුද්ධයක් ඉවර වෙලා සිවිල් යුද්ධයක් පවතින වෙලාවෙදී පවා සාමාන්‍ය පුරවැසියන්ට හා ළමයින්ට ගොවියන්ට සාමාන්‍ය එදිනෙදා ජීවිතය ගෙන යාමට අපි අනිවාර්යයෙන්ම බිම් බෝම්බ ඉවත් කරන්න ඕනේ. ඉතින් එතෙන්දී ඇමරිකා එක්සත් ජනපදයේ හෝ ජපානයේ රොබෝ තාක්ෂණය වගේ දියුණු රටවල් වල ඔක්කොම රොබෝ යන්ත්‍ර හදලා තියෙන්නේ හුඟක් කාන්තාර පරිසරවලට හා ගිනි කඳු ආශ්‍රිත ගවේෂණ කිරීමට. එතේ වියට්නාමය වගේ ශ්‍රී ලංකාව වගේ රටවල මේ තාක්ෂණ ඔක්කොම හරියන්නේ නැහැ. ගර්මකලාපී රටවල වලට සුදුසු තාක්ෂණයක් දියුණු වෙලා නැත්තේ ඒ වගේ තුන්වෙනි ලෝක රටවල පරිශන නොකරන නිසා. ඉතින් ලංකාවේ අපි බැලුවේ ලංකාවට උචිත අපේ උතුරු නැගෙනහිර පළාත් වලට ගැලපෙන ඒ දේශගුණයට හා වනාන්තර වලට ගැලපෙන රොබෝ යන්ත්‍රයක් නිෂ්පාදනය කිරීම. හේතුව ඇයි මිනිස්සු බිම් බෝම්බ ඉවත් කරනකොට හරි හිමීට හිමීට තමයි යන්න වෙන්නේ. මොකද ඒක පුදුම ජීවිතයට අවදානමක් තියෙන නිසා. ඒක නිසා අපි හිතුවත් එහෙම දැන් ලංකාවේ තියෙනවා අපි දල වශයෙන් විශ්වාස කරනවා මිලියන 3.5ක් විතර බිම් බෝම්බ තියෙනවා කියලා උතුරු නැගෙනහිර. මේ ටික අයින් කරන්න අවුරුදු 15ක් හෝ 20ක් විතර යනවා හරියට අයින් කළා ඉවත් කරන්න. දැන් අපි පිටරටින් ගෙන්නපු තාක්ෂණය පාවිච්චි කරන හුඟක් වෙලාවට ඩෝසර් වගේවත් පාවිච්චි කරනවා. ඒක ලංකාවට ගැලපෙන්නේ නැහැ. හේතුව උතුරු නැගෙනහිර ගොවිතැන් කරන්න පුළුවන් පස්තට්ටුව තියෙන්නේ අඟල් 8ක් 10ක් වගේ. ඉතුරු හුණුගල්. ඉතින් අපි අර උඩ වගා කරන්න පුළුවන් පස්තට්ටුව අයින් කරලා ගොවියොන්ට දුන්නොත් එහෙනම් මේකේ පුළුවන් නම් වගා කරන්න කියලා ඒගොල්ලෝ කියන්නේ අපිට බිම්බොම තියුණත් එකයි මේ මේ වගේ දෙනවට වඩා කියලා. ඒකෙහිඳ අපි පුළුවන් තරම් බලන්න ඕන මේ උඩ ගස් කපන්නේ නැතුව පස් අයින් කරන්නේ නැතුව බිම්බොම ඉවත් කරගන්න පුළුවන් තාක්ෂණයක්.
ඒක අපිම විතරයි කරන්න ඕනේ මොකද පිටරටින් එන කට්ටිය ඒක ගැන එච්චර උනන්දුව දක්වන්නේ නැහැ. ඉතින් අපි හිතුවේ ඒ පළාතේ ඉන්න සත්තු ඇවිදින විදි උදාහරණයක් විදියට ওই තලගොයි වගේ සත්තු ඇවිදින විදිය ඒ පරිසරයට අනුවර්තනය වෙච්ච මේ විලාශයක් නිසා ඒ විදියට රොබෝ යන්ත්‍රයක් හැදුවොත් සමහරලාට මේ පළාතට හරියයි කියලා. ඒ අනුව තමයි අපි විශ්වාස කරලා හැදුවේ මුරලි කියන රොබෝ යන්ත්‍රය. මෙහි තියෙන විශේෂත්වය තමයි කකුල් හතරක් තියුණාට එක මෝටරය තියෙන්නේ. දැන් හුඟක් ජපානයේ හදපු ටයිටන් කියලා රොබෝ යන්ත්‍රයක් තියෙනවා ඒත් කකුල් වලින් ඇවිදින්නේ. හැම ජොයින්ට් එකකටම මෝටර එකක් තියෙනවා. ඒ කියන්නේ හරිම වියදම් සහගතයි හරි බරයි. දැන් මේක සැහැල්ලු වෙන්න ඕන කිලෝ 7කට වඩා වැඩි වෙන්නත් බෑ බර. කිලෝ 7කට වඩා වැඩි වෙච්ච ගමන් ඔය P4 කියන බිම්බෝමේ පුපුරනවා. මේ කියන්නේ ඕනම රටකට ගැලපෙන එකක් නෙවෙයි. මේක මේ රටට ගැලපෙන විදිහේ තාක්ෂණයක් තමයි. ඉතින් ඒක සඳහා පරීක්ෂණ අපි මෙහෙව්වා අවුරුදු 2003 ජූනි මාසේ ඉඳලා. දැන් අපි වෙළඳපොළට අඳුන්වා දෙන අධිරයට ඇවිල්ලා තියෙන්නේ. ඒ සඳහා අපි දැන් ජිනසේන ඉංජිනේරින් ටෙක්නොලොජිස් කියන අපේ කම්පැනි එක දේශීය කම්පැනි එක ඒකයි රින්සන් ලැබොරටරිස් කියලා තියෙනවා. ඒකත් අවෝඩ් විනින් කම්පැනි. ඒගොල්ලෝ මයික්‍රෝ ප්‍රොසෙසර් එක පැත්ත කරනවා. ජිනසේන ඉංජිනේරින් ටෙක්නොලොජිස්ලා ඒක මෙකැනිකල් පැත්ත කරනවා. ඒ දෙක විශ්වවිද්‍යාලය එහි අවශ්‍ය ගණිත ගැටලු විසඳීම හා සිමුලේෂන් අනිත් මෘදුකාංග දියුණු කිරීම අපි කරනවා. අපි ඇත්තනම ජිනසේන ඉංජිනේරු තාක්ෂණ ආයතනය. අපි මෙතනදී කරන්නේ මොරටුව යුනිවර්සිටි එකේ දියුණු කරපු නිර්මාණය කරපු මුරලි කියන රොබෝ එක වැඩි දියුණු කිරීමට සහයෝගය දෙනවා. මේකද ඉතින් විශේෂයෙන් කියන්න තියෙන්නේ මුල්ම අපි දැකපු මේ රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කරේ යුනිවර්සිටි එකේදී යාලක තියෙන පාසුකම් අනුව. නමුත් අපිට මෙහි ඉන්නවා පළපොතු සේවක මාතෘ ජාතික මෙහෙවරක් කියලා මම හිතනවා. රොබෝ යන්ත්‍රය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සියලුම මූලමය ප්‍රතිපාදන ලබා දුන්නාසේම පෞද්ගලික අංශයට තම තාක්ෂණය දියුණු කර ගැනීමට සහ නව සොයා ගැනීම සඳහා පරීක්ෂණ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන ලබා දීමටද ජාතික විද්‍යා පදනම කටයුතු කරනවා. විද්‍යාව හා තාක්ෂණය ජනතාව වෙත සමීප කරවීමේ වැඩපිළිවෙල වගේම අප රට තුළ කෙරෙන නව විද්‍යාත්මක සොයා ගැනීම සඳහා අවශ්‍ය ආධාර හා උපකාර ලබා දීමට ජාතික විද්‍යා පදනම සතු ඇති වැඩපිළිවෙල පිළිබඳව මෙන්න මේ විදිහට අපිට දැනගන්නට ලැබුණා. විශේෂයෙන්ම අපි මේ අවුරුද්ද පටන් ගත්ත තේමාවන් යටතේ විශේෂ පරීක්ෂණ කිරීමට. දැන් කිව්වොත් එහෙම අපි සුළු වශයෙන් කිව්ව තේමාව දෙක තුනක් බෝ නොවන රෝග ඒක එක තේමාවක්. එහෙම නැත්නම් ග්‍රාමීය සංවර්ධන සඳහා තාක්ෂණය නැත්නම් ස්වයං පෝෂණය සඳහා විකල්ප කෘෂිකාර්මික ක්‍රමවේදයන් අන්න ඒ වගේ විශේෂ තේමයන් යටතේ අපි පරීක්ෂණ කරන්න පටන් ගන්න තියෙන මේ අවුරුද්ද ඉඳලා. මේකේ අපි බලාපොරොත්තු වෙනවා අවුරුදු තුනක් නැත්නම් හතරක් යන කාලය තුලදී අපිට ලැබෙයි කියලා යම් කිසි ප්‍රතිඵල කෙලින්ම රටේ දියුණුව සඳහා රටේ කෘෂිකාර්මික දියුණුව නැත්නම් රටේ සංවර්ධන දියුණුව සඳහා මේ එන ලැබෙන ප්‍රතිඵල කෙලින්ම පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒක විශේෂ වැඩසටහනක් දැන් අපි පටන් ගන්න තියෙනවා. දෙවනුව මට කියන්න කැමති මේ විද්‍යාව ප්‍රචලිත කිරීම සම්බන්ධව විශේෂ වැඩසටහනක් අපි ආරම්භ කරලා තිනවා. තුන්වෙනුව මට කියන්න කැමති තාක්ෂණය පැවරීමේ වැඩසටහනකුත් අපි දැන්ටමත් පටන් අරගෙන යනවා. විශේෂයෙන්ම අපි මේක කරන්නේ විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශයේ විදාතා කියන මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඒකෙදි අපි කරන්න කල්පනා කරන්නේ ගමට තාක්ෂණය දීමේ වැඩසටහන තව තවත් දියුණු කරන්න. ওই තුන තමයි මම හිතන්නේ වැඩියෙන්ම කියන්න බලාපොරොත්තු වෙන්නේ මම මේ වෙලාවේදී. ඒ ඊට අනතුරුව අපේ අලුතෙන් වැඩසටහනක් මේ නැනෝ තාක්ෂණය සම්බන්ධව අපි වැඩසටහන පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අතරම නැනෝ තාක්ෂණය විශේෂයෙන්ම නැනෝ තාක්ෂණය සහ බයෝ ටෙක්නොලොජි තාක්ෂණය සම්බන්ධව විශේෂ පුහුණු ලබා දෙන්නත් අපි ඉදිරි කාලය දොරති බලාපොරොත්තු වෙන අපේ විද්‍යාඥයන්ට විශේෂ පුහුණු ලබා දීලා ඒගොල්ලන්ට ඒ අවශ්‍ය කටයුතු කිරීම සඳහා උප ආදර උපකාර ලබා දෙනවා. පරිසරයේ සිද්ධ වෙන විවිධ සංසිද්ධි නිරීක්ෂණය කරමින් තමුන්ගේ පරිකල්පනයත් ඒට ඈඳා ගනිමින් අලුත් නිර්මාණ අතීතයේ ඉඳන් මිනිසු බිහි කළා. ඊට පස්සේ ඒට සමගාමීව විද්‍යාව දියුණු කරමින්
විද්‍යාව තාක්ෂණයේ පදනම බවට පත් කරගත්තා. ඒ හරහා බිහි වුණු අලුත් නිර්මාණ ඔස්සේ ලෝකයේ විවිධ බලවත් ජාතීන් බිහි වෙන්නට පටන් ගත්තා. ඉතින් අපේ රටේ අපේ විද්‍යාඥයන් විසින් මතු කරගන්නා නව විද්‍යා හා තාක්ෂණ දැනුම ඔස්සේ අපේ රට අනාගතයේදී ඉහළටම ඔසවා තබන්නට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරමින් ජාතික විද්‍යා පදනම සමග එක්ව ඉදිරිපත් කරපු මිහිමඩල වැඩසටහන සම්පූර්ණ කරනවා. ඉදිරිපත් කිරීම ජාතික විද්‍යා පදනම